चुल्ल सेटी जातक खता पुवताई में इतिं अपगे बुद्रजानन वहांसे दसपारमिता पूर्ण बोधिसत्व आत्मयक वाराणस नुवर सिटकोलेक निपदुना इतिं मे कुमारयाट एयागे दिमापियन चुल्ल सेट्टी कियला नम तिब्बा मे चुल्ल सेट्टी कुमारया होंदट शिल्प शास्त्र हदारला लुकुनाम ब्रह्मदत्त रत्तुमागे राज्य सेवेयट एकतुना इतिं मे चुल्ल सेट्टी कुमारया महानुवनत्ते नेकस राज्य निमिति शास्त्रय होंदम नुवनत्ते कुना एहिंद मुलु दमदिव पुराम एतुमागे कीर्तिय पेतिरेन्न लुकु कालया गिय ने इतिं मे चुल्ल सेट्टी सिटुतुमा उदेम राज्य सेवेयट यद्दी අතරමඟදී පාරමීයක් මැරිලා හිටියා. ඉතින් සිටුතුමාගේ නැකස් ශාස්ත්‍රය නිමිති ශාස්ත්‍රයත් හොඳටම දන්න හින්දා මෙහෙම අනාවැකියක් කිව්වා. සිහිනුවණෙන් කටයුතු කරන පුද්ගලයෙකුට පුළුවන් මේ මීපුන විකුණලා බරණැස් පුරවරේ මහසිටුවරයා වෙන්න. ඉතින් මේ කියපු අනාවැකිය ඊළඟ බිම කොට කොට හිටපු දුගම් මිනිහෙකුට ඇහුණා. මේ අපේ මුළු බරණැසම දන්න අනාවැකි කියන සිටුතුමා මෙතුමා කියන දෙයක් නම් මේ වෙන්නකම් වැරදිලා නැහැ. ගිහින් බලන්න ඕනේ. අද උදේ කපුට කොටලා වගේ ඒත් පණ ගිහින් තියෙන්නේ මේ දැන් වගේ. ඇයි සිටුතුමා අර වගේ කතාවක් කිව්වේ? ඒ කාටද පුළුවන් මේ මීකුණ විකුණන්න? මං එහෙම කෙරුවොත් නගරවැසියේ හිතමිතුරු මොනව නොකියයිද? ඒත් මම මොකද කරන්නේ? සිටුතුමා කියපු දේ බොරුවක් වෙන්න බෑ. එතුමා කියන අනාවැකි කිරිගහට ඇන්නා වගේ හරි. ඒ නිසයි මහරජතුමත් ඔහුට ගොඩක් කැමති. ඉතින් මෙහෙම කල්පනා කරපු මේ චුල්ල තේවාසික රෙදි කෑල්ලක් අරන් වටපිට බලලා මීකුණ අතාගත්තා. කවුරුවත් මම මේ කරපු දේ දැක්කේ නෑ. ඒ නිසා මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. බලමු සිටුතුමා කියපු අනාවැකිය හරියයිද කියලා. මෙහෙම තමන්ට කියාගෙන මේ චුල්ල තේවාසික අර කරපු වැඩේ ඉවර කරලා මීකුණත් අරන් ගෙදර යන්න පිටත් වුණා. මෙහෙම යන අතරමඟදී කඩේ ගාවින් කඩේ අයිතිකාරයා පාර දිහා බලාගෙන ඉන්නවා. ඒ යාළුවා මෙහෙල ටිකක් එන්න පුළුවන්ද? ඇයි ඔබට මොකක් හරි උදව්වක් ඕනේද? ඔව් මම ගොඩක් වෙලාවක් බලන් හිටියේ දකුණු වාසල මස් කඩේ ළඟට ගිය මගේ සේවකයා එනකන්. ගොඩක් වෙලා ගියත් ඔහු තාම ආවේ නැහැ. මට දැන් හොඳටම පරක්කු වෙලා. මගේ පුංචි දිනිය පූසෙක් ගෙන ඒ සතා මස් විතරයි කන්නේ. ඉතින් ඔබට පුළුවන් නම් මස් වලට ගොස් මට මස් වල්පයක් රැගෙන එන්න. ඒකට මං ගාස්තුව ගෙවන්නම්. එතකොට මේ වෙළඳ සැලේ සේවකයා දුවගෙන ආවා. ඇවිත් මස් කොහෙවත් හොයාගන්න විදිහක් නැහැ කිව්වා. මේ යාළුවා ටිකක් ඉන්න පුළුවන්ද? අද මගේ සේවකයාට මස් කොහෙන්වත් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. මාව ලොකු කරදරයකට පත් වෙලා ඉන්නේ. මගේ පුංචි දිනේ ගොඩක් දුක් වේ. පොඩ්ඩක් ඉන්න. මම ඔබේ පුංචි දිනේට බලලුම් වැඩියෙන්ම ආස කරන මස් ගෙනත් දෙන්නම්. ඉතින් මෙහෙම කිව්ව මේ චුල්ල තේවාසික පොඩ්ඩක් ඈතට ගිහින් ටික වෙලාවකින් ආයෙත් ඇවිත් අර මීකුණ දුන්නා. මං හිතේ ඔබ මගේ ඇරියා කියලා. කෝබ මස් රැගෙන ආවද? එහෙමයි. මේ තියෙන්නේ පූසන් වැඩිපුරම ආස කරන මීමස්. මට මේ කළ උපකාරය නිසා මං ඔබට මීකුණකට ගෙවන ඉහළ මුදල ගෙවන්නම්. මේ රන් කහවණු ඔබට. මා මේ වෙලාවේ ලොකු අමාරුවක් වැටලා හිටියේ. ඒ නිසා මේ රන් කහවණු ඔබට දුන්නේ. එහෙනම් මම තුල්ල සිටි සිටුතුමාගේ අනාවැකියේ සැබෑවක් කළා.
මේක මම ජීවිත කාලයටම හොයාගත්ත ලොකුම මුදල. මේ කුණක් විකුණලා ලොකු මුදලක් හොයාගත්ත බරණැස නුවර ඉන්න එකම කෙනා මම වෙන්න ඇති. මල්ලග හොඳ වෙළඳ නුවරක් තියෙනවා. දැන් ඉතින් මේ චුල්ලතේ වාසික රන් කහවණුවක් හොයාගෙන තියෙන්නේ. අද ඉඳන් මං අලුත් ජීවිතයක් ආරම්භ කරන්න ඕනේ. කාය කුලීකාරයෙක් වෙන්නේ නැහැ. මගේ මුළු පරපුරම සිටවරුන් වෙළඳුන්. ඒ හින්දා මේ රන් කහවණුව වෙළඳාමට විතරක් ගන්න ඕනේ. ඉතින් මෙහෙම කල්පනා කරපු මේ චුල්ලතේ වාසික වෙළඳ පොලේ යවිදිද්දී උක් අකුරු විකුණන කඩයක් ළඟ නැවතුණා. ඒ කඩෙන් උක් අකුරු අරගෙන තවත් කඩයක් ළඟින් නැවුම් කලයකුත් අරගෙන කෝප්පටයකුත් ගත්තා. මම මේ බඩු ටික අරගෙන මල් ගේන අයට විකුණන්න ඕනේ. ඒ නිසා ඉක්මනින් ඒ දිහාවට යන්න ඕනේ. මෙතන හොඳයි. ටිකක් පිරිසුදු කරලා ගත්තා නම් හරි. ඉතින් මෙහෙම මල් අරගෙන එන මාලාකාරියෝ ටික වෙනදා වගේම මල් අරන් ඒ පාරින් ආවා. අන්න අර අතන කඩයක් දාලා මේ කැලේ කාට වෙනදාම් කරන්නද? නුඹ කවුද? මම අලුත් වෙලෙන්දෙක්. නුඹලා වෙනුවෙන්මයි මේ වෙළඳ සැල පටන් ගත්තේ. එන්න ඇවිත් මේ නැවුම් වතුර බීලා මහන්සි අඩු කරගන්න. ඔබ නම් අගේ ඇති වෙලෙන්දෙක්. මේ මල් කඩන්න යන අපි ළඟ කොයින්ද සල්ලි? ණයට තමා බඩු ගන්න වෙන්නේ ඉතින්. ඒකන බය වෙන්න එපා. ඒකට හරියන මට මල් ටිකක් දෙන්න. එතකොට ගනුදෙනුව ඉවරයි. ඒකනම් අගේ ඇති වැඩක්. උක් සකුරු වෙනුවට මල් දෝතා. ඔබ නම් කලේ පින් ඇති වැඩක්. අපි ගොඩක් තිබහින් හිටියේ. ඔබට බොහොම ස්තුතියි. ඉතින් මෙහෙම එන හැම මාලාකාරයකටම උක් කකුරු දීලා මල් ගොඩකුත් එකතු කරගත්තා. මේ චුල්ලතේ වාසික සිටුමැදුරු වලට මේ මල් විකුණලා හොඳ ලාභයක් ගත්තා. මං උක් කකුරු මග තියාගෙන දෙනවට වඩා මල් කඩන තැනටම ගිහින් දුන්නා නම් හරි. මාලාකාරියෝ ටික ගොඩක් සතුටු වෙයි. ඉතින් මෙහෙම හිතපු වෙලෙන්දා මල් කඩන තැනට ගිහිල්ලා වතුරේක උක් කකුරු දුන්නා. නුඹ අපි ළඟටම ඇවිත් අපේ වතුර පිපාසාව නැති කරපු නිසා අපිට අද මල් ගොඩක් කඩා ගන්න පුළුවන් වුණා. ඒ නිසා මේ ඉතුරු මල් ඔබ කඩා ගන්න. දැන් ටික ටික මේ චුල්ලතේ වාසිකර ටිකක් ජයයි. ඉතුරු උණු මලුත් කඩා ගත්ත නිසා මේ විදිහටම මේ වෙලෙන්ද සති දෙක තුනක් වෙළඳාම කරා. මල් ළඟ දැන් රන් කහවණු 8ක් තියෙනවා. දැන් මල් අවාරි හින්දා මල් අඩුයි. ඒ නිසා අලුත් වෙළඳාමක් කරන්න වෙනවා මට. මේක ලොකු ධනයක් නුනත් මං වගේ දුගියෙකුට මහා මෙරක් වගේ. ඒ නිසා වංචාකාරයන්ට අහුවෙන්නේ නැතුව වෙළඳාම කරන්න ඕනේ. මෙහිම කල්පනා කර කර මේ චුල්ලතේ වාසික නින්දට ගියා. එදා රාත්‍රියේ මහා කුණාටුවක් ඇවිත් මුළු බලනස් පුරවරයම විනාශ වෙලා. උදේ නැගිටිති තමා මේ චුල්ලතේ වාසිකේ බව දැනගත්තේ. ඉතින් මේ චුල්ලතේ වාසික කිසිම අරමුණක් නැතිව රාජකීය උද්‍යානය ළඟින් යනවා. පේනව නේද වෙලා තියෙන විනාශය? හැමෝටම තම තමන්ගේ තැන් සුද්ධ කරගන්න වෙලා. කුලියට ගන්න කිසිම කෙනෙක් නැහැ. ඒත් ඔබට නම් කිසිම විපතක් වෙලා නැහැ වගේ. මට තියෙන්නේ ඊටාම කුඩා නිවසක්. ඒ නිසා මට වෙන්න විපතක් නැහැ. ඒත් මුළු බරණසම විනාශ වෙලා වගේ පේනින්නේ. එහෙමද? එහෙනම් ඔබට පුළුවන් වෙවි මට උදව් කරන්න. ඒ වෙනුවට මං හොතට ගෙවන්නම්. ඔබතුමා මට මුදල් දෙන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මේ කඩාවැටි ඇති ගස් ටික මට දෙන්න. උද්‍යාන පාලකතුමා මේ අදහසට බොහොම කැමති වුණා. ඉතින් මේ චුල්ලතේ වාසික උද්‍යානය පිරිසිදු කරන්න පටන් ගත්තා.
හැබැයි මේ චුල්ලතේවාසික ඒ වැඩේට උද්‍යානයේ සෙල්ලම් කරන්න ආව ළමයින්වත් හවුල් කරගන්න දක්ෂ වුණා. ඔහු ඒකට හරියන්න ළමයින්ට උක් හකුරු එක්ක පැන් ලබා දුන්නා. උක් හකුරු කියන්නේ ගොඩාක් රස කෑමක් හින්දා ළමයින්ුත් කැමැත්තෙන් උදව් කරා. ඉතින් මේ චුල්ලතේවාසික දර ටික කුඹල් කරුවෙකුටයි ලී ටික ලීවඩුවෙකුටයි දෙන්න කතා කරගත්තා. මේකෙන් සෑහෙන ලාභයක් ගත්ත චුල්ලතේවාසික මෙහෙම කල්පනා කළා. මේ කුණක් කුණල ටික දවසක් යද්දී ලොකු ලාභයක් ගත්ත මං මේ හැම දෙයකම මග පෙන්වෙයි චුල්ලසෙට්ටි සිටුතුමයි. චුල්ලතේවාසික තමන්ට මග පෙන්නපු චුල්ලසෙට්ටි සිටුතුමා මුණ ගැහෙන්න ගියාට පස්සේ චුල්ලසෙට්ටි සිටුතුමා චුල්ලතේවාසිකගේ උනන්දුව උත්සාහය නිසා තමන්ගේ දුව චුල්ලතේවාසිකට සරණ පාවලා දුන්නා. මේ හින්දා චුල්ලතේවාසික වරණස්පුරවරේ මහා සිටුවරයා වුණා. 550 ජාතක පොතෙහි ඉතිරි ජාතක කතා මෙවන් කාටුන් ලෙසින් නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න.